சார்த்தக விவசாயக்கிங் ஜனப்பிரிய நலுநிலையோ வேர்ல்ட் கிளாஸ் அத்லீட்ஸ்ல பிரசிடென்ட்ஸ்ல நாயக்கியோ டாப் பெர்ஃபார்மிங் ஸ்டூடெண்ட்ஸ்ல மே ஹெம அங்ஷேக்கம செலக்கையுத்து பிரிசக்கின்னவா உதெம்ம நெகட்டினேக தேவ பக்தியின் அதுஹனவா எகுலாங்க சார்த்தகத்துவே ரகசக் விதியட்ட மே உதெம்ம நெகட்டினேக்கு எகுல தக்கினோ இது மே ஆய நகன தர்க்கிய தமாய் ஒயாகே பர்சனல் லைஃப் எகே சா ப்ரொஃபஷனல் லைஃப் எகே பெஸ்ட் ரிசல்ட்ஸ் கண்ண புலுவாங் ஹொதம விதிய தமாய் வேர்ல்ட் கிளாஸ் மார்னிங் ருட்டீன் எக்கக் ஹதாகன் எக மொகக் த பொத்த த 5 AM கிளப் கீன பொத்த දැන් මේකෙන් අදහස් වෙන්නේ සාර්ථක වෙච්ච හැම මිනිසෙක්ම උදේ පහට නැගිටිනවා කියන එක නෙවෙයි. උදේ පහට නැගිටින එකයි වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තියාගන්න එකයි සක්සස්ෆුල් වෙන එකේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ පොත නගන තර්කයක් තමයි දවසේ පළවෙනි පැය තියෙනවානේ. ඒ පැය තමයි හීරෝස්ලා බිහි කරන පැය, টপ පර්ෆෝමර්ස්ලා බිහි කරන පැය. ඒ පැය පටන් ගන්න හොඳම වෙලාව තමයි උදේ පහට නැගිටලා 5 AM ක්ලබ් එකට ජොයින් වෙන එක. එතකොට ඇත්තටම මොකද්ද මේකේ තියෙන සම්බන්ධය කොහොමද මේ 5 AM ක්ලබ් එකට ජොයින් වෙන එකයි ඔයාගේ සාර්ථකත්වය අතරින් සම්බන්ධය මොකක්ද මේ හැම දෙයක්ම මේ 5 AM ක්ලබ් වොච් බුක් වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන් පළවෙනි ලෙසන් එක තමයි ද උදේ පහට නැගිටිනවා කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ පොත කියන්නේ එතන පොඩි පාළු ගතියක් පොඩි තනිකමක් ඒ වගේ දෙයක් තියෙනවා අන්න ඒ තනිකම ඒ පාළු ගතිය ඔයා හරි විදිහට පාවිච්චි කරත් ඔයාට টপ පර්ෆෝමර් කෙනෙක් වුණත් වෙන්න පුළුවන් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් උදේ පහට නැගිටිනවා කියන්නේ අපේ මොලේ ස්ටේට් ඔෆ් ෆ්ලෝ ඔෆ් යෝ තින්කින් කියන මූඩ් එකට වැටෙනවා මේ මූඩ් එකට වැටුනම කෙනෙක්ගේ මොලේ ඔයාගේ එෆිෂන්සි එක කාර්යක්ෂමතාවය ફોකස් කිරීමේ හැකියාව ඔක්කොම සෑහෙන දුරට වැඩි වෙනවා टॉप परफॉर्मर्स लव बिही करे मिन्न में स्टेट ऑफ फ्लो ऑफ योर थिंकिंग की ना मूड देख दं बिनिसु हमोटम सीमा साहित मेंटल कैपेसिटी का तमाय तीन में सीमा साहित कैपेसिटी के अतुले अपि दावस पूरा एक एक देवाल वर्ल्ड अपि अवधाने शिफ्ट करना एक अध्याय करना इलंग दे इटे ना वर्क मीटिंग सोशल मीडिया पीपल प्रॉब्लम फैमिली लाइफ प्रश्न गुड़क रिसर्च वाला पेन्नवा मे पोते उदाहरण पेन्नवा सामान्य दावस पूरा एक एक देवाल वर्ल्ड अवधाने दीला ලන්ච් ටයිම් එකකින් පස්සේ සාමාන්‍ය මිනිසුන්ගේ අවධානය එහෙම කඩාගෙන යනවා. වැදගත් දෙයකට ફોකස් කරන්නේ හරි අමාරුයි. හැබැයි මේ 5 AM පොත නගන තර්කය තමයි. ඔයා 5 AM ක්ලබ් එකේ එකෙක් නම් උදේ පහට නැගිටින කෙනෙක් නම් ඔයාට গোল্ডන් ඔපචුනිටි එකක් තියෙනවා. ඔයාගේ ලයිෆ් එකේ හයි වැලියුබල් දෙයකට ඔයාගේ අවධානය යොමු කරන්න. වෙන විදිහකට කියනවා නම් ඔයාගේ මෝර්නින් රුටින් එකව එෆිෂන්ට් විදිහට පාවිච්චි කරොත් ඔයා ස්ටේට් ඔෆ් ෆ්ලෝ එකට යන නිසා මේ පොත කියනවා ඔයාගේ තාර්කික සිතුවිලි පාලනය කරන කොටස දිනවනේ ඒක තාවකාලිකව ෂට්ඩවුන් වෙනවා ඒතර ඇනලයිස් කරන එක ස්ට්‍රෙස් වෙන එක කනගාටු වෙන එක මේවා තාවකාලිකව ඔයාට පොඩ්ඩක් එන්නේ නැහැ දැනෙන්නේ නැහැ ඒ වගේ වෙලාවක ඒ විතරක් නෙමෙයි ඔයාගේ මොලේ සෙරටෝනින් සහ ඩෝපමින් කියන හෝමෝනයන් උත්තේජනය ඉතාමත් හොඳින් සිද්ධ වෙන වෙලාවක් තමයි මේක මේක ඉතාමත් හොඳින් සිද්ධ වෙන නිසා ඔයාට ලොකු එෆර්ට් එකක් දෙන්නේ නැතුව ඔයාගේ මොලේ ස්ටේට් ඔෆ් ෆ්ලෝ ඔෆ් යෝ තින්කින් එකට අරගෙන යන්න පුළුවන් මේ පොත කියනවා ස්ටේට් ඔෆ් ෆ්ලෝ ඔෆ් යෝ තින්කින් කියන මේ මූඩ් එකට ලොකු එෆර්ට් එකක් දෙන්නේ නැතුව ඔයාට යන්න පුළුවන් වෙලාව තමයි මේක මේකෙන් උපරිම ප්‍රයෝජන අපි ගන්න ඕනේ රයිට් ඊළඟ ලෙසන් එක තමයි දැන් ඔයා දන්නවා 5 AM ක්ලබ් එකට ජොයින් වෙන එකේ තියෙන සයිකලොජිකල් සයන්ටිෆික් පැත්ත මොකක්ද කියලා ඒකේ තියෙන වාසි මොනවද කියන එක දන්නවා ඊළඟ එක තමයි මේ පොත හයිලයිට් කරන දෙයක් තමයි දැන් මේ 5 AM ක්ලබ් එකට ජොයින් වෙන මිනිස්සු ඉන්නවනේ වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තියෙන ඉන්නවනේ টপ පර්ෆෝම් කරන කට්ටිය ඉන්නවනේ මේ උදේ පහට නැගිටින එකකින් වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් හදාගන්න එකකින් ඒගොල්ලෝ ඒ වෙලාවට අවධානය දෙන දේවල් හතරක් තියෙනවා මොනවාද ඒ පළවෙනි එක තමයි මේ පොත කියනවා සාමාන්‍ය ග්‍රේට් මිනිස්සු තියෙන ටැලන්ට් එකේ තරම මත උඩට ආපු මිනිස්සු නෙවෙයි තමන්ට තියෙන ටැලන්ට් එක මොනවා වුණත් ඒක ප්‍රගුණ කරලා උඩට ආපු මිනිස්සු ඒක ප්‍රගුණ කරන්ඩ මෙගොල්ලෝ මේ වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එක පාවිච්චි කරලා තියෙනවා උදාහරණයක් දෙන්න එක්කෙනෙක් ඉන්නවා හොඳ self discipline එකක් නොපසුබසින උත්සාහයක් තිනවා ඒත් සාමාන්‍ය ටැලන්ට් එකක් තියෙන්නේ තව කෙනෙක් ඉන්නවා টপ performing ටැලන්ට් එකක් තිනවා ඒත් උත්සාහය මදි discipline එක මදි ඔයාට බය නැතුව පළවෙනි එක්කෙනාට ඔට්ටුව අල්ලන්න පුළුවන් මොකද ඒ වගේ කට්ටිය තමයි ප්‍රගුණ කරලා මැක්සිමම් එෆර්ට් එක දීලා උඩට ආවේ ග්‍රේට් මිනිස්සු බවට පත් උනේ අංක 2 distractions
බාධාවලින් නිදහස් වෙන එක තමයි ගේම් එක වෙන්නේ. මේ පොත කියනවා අද ගොඩාක් මිනිස්සු ටෙක්නොලොජිකල් ඩිවයිසස්, සෝෂල් මීඩියා වලින් පැය ගණන් තමන්ගේ කාලය නාස්ති කරනවා. කිසිම තේරුමක් නැති දෙයක් කරලා. එක එක දේවල් තමන්ගේ ලයිෆ් එකේ කරන්න යනවා. අරක කරන්න යනවා, මේක කරන්න යනවා. ඒත් මේ පොත කියනවා සාමාන්‍ය ග්‍රේට් පර්ෆෝමර්ස් ලව ගත්තම ඒගොල්ලෝ හැමදේම කරන්න ගියේ නැහැ. තෝරාගත්තු ප්‍රොජෙක්ට්ස් කීපයකට ලේසර් ෆෝකස් එකක්, කොන්ක්‍රීට් ෆෝකස් එකක් දීලා ඒ දේවල් හොඳට ඒගොල්ලෝ කරා. ඒ හොඳට ඒ දේවල් කරන්ඩ මේ වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටීන් එක උදේ පහට නැගිටින එක ඒගොල්ලෝ වාසියක් විදිහට හරව ගත්ත. ඒ වෙලාවේ කැප කරා එකට. අංක 3. The power of small things. ඔයා හැමදාම කරන පොඩි පොඩි දේවල් ටික දිනවනේ. ඒක වටිනවා ඔයා ඉඳලා හිටලා කරන ලොකු දේවල් වලට වඩා. නිකන් හිතන්න ඔයා එක දවසක 100ට 1ක් වගේ ස්කිල් එක වැඩි කරනවා. දැන් ඒ 100ට 1 වට ඇහැට පේන්නේ නැතුව ඇති, ඇඟට දැනෙන්නේ නැතුව ඇති, කිසිම රිසල්ට් එකක් දෙන්නේ නැතුව ඇති. හැබැයි හිතන්නවා අවුරුද්දක් තිස්සේ මේ පොඩි පොඩි දේ කරගෙන යනවා කියන්නේ අවුරුද්ද ඉවර වෙනකොට ඔයා 365 කින් වගේ ස්කිල් එක වැඩි කරලා තියෙනවා. පොඩි පොඩි දේවල් අන්තිමට වඩ ලොකුවට බලපානවා. මේ පොත කියන්නේ ඒ පොඩි පොඩි දේවල් ටික කරන්ඩ හොඳම වෙලාව විදියට මේ 5am club එකේ මිනිස්සු මේගොල්ලගේ මෝර්නින් රුටීන් එකට මේක එකතු කරලා තියෙනවා. අංක 4. Be a master. මේ පොත කියනවා ඇවරේජ් මිනිස්සෙක්ට මොනවා හරි ස්කිල් එක, මොනවා හරි ඉන්ඩස්ට්‍රි එක මාස්ටර් කෙනෙක් වැඩෙක් වෙන්න අවශ්‍ය නම් දවසට පැය 2.75 කේ ස්කිල් එක ප්‍රගුණ කරන්න වෙලාවක් දෙන්න ඕනේ. ඒක අවුරුදු 10කට වා කරන්න ඕනේ. එතකොට ඔයාට ඒ ස්කිල් එකේ ඉන්ඩස්ට්‍රි එකේ මාස්ටර් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තියෙන මිනිස්සු, 5am club එකේ ඉන්න මිනිස්සු උදේ පහට නැගිටලා ඒ වෙලාව ඒකට වැය කරා. ඊළඟ එක තමයි ඊළඟ ලෙසන් එක තමයි ඔයා ඕන තරම් අහලා ඇති ඔයාගේ මයින්ඩ් සෙට් එක ඉම්ප්‍රූව් කරන්න. මයින්ඩ් සෙට් එක ඉම්ප්‍රූව් වුණොත් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. මයින්ඩ් සෙට් එක තමයි වැඩේ. ඔව් ඇත්ත. මයින්ඩ් සෙට් එක වෙනස් කරාම ඔයාට ගොඩක් ලොකු වෙනස්කම් වගේ ජීවිතේ කරන්න පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ කෙනෙක්ව අභ්‍යන්තරයෙන් දියුණු කරන්න තව දේවල් හතරක් තියෙනවා. මයින්ඩ් සෙට් එක කියන්නේ ඒක එක දෙයක් විතරයි. මේ පොත කියන්නේ මේකට කියන්නේ ඔයාගේ අභ්‍යන්තර රාජධානි හතර කියලා. පළවෙනි එක තමයි හાર્ට් සෙට්. දෙවෙනි එක හෙල්ත් සෙට්. තුන්වෙනි එක සෝල්ට් සෙට්. හතරවෙනි එක තමයි මයින්ඩ් සෙට්. මයින්ඩ් සෙට් කියන්නේ මේකෙන් 125ක් විතරයි. අංක 1. ඔයාගේ හાર્ට් සෙට් එක. ඔයාගේ ඉමෝෂනල් ලයිෆ් එක, ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්, ෆැමිලි සහ ලව් ලයිෆ් එක. ඔයාට වර්ල්ඩ් ක්ලාස් මයින්ඩ් සෙට් එකක් තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ ඉමෝෂනල් ලයිෆ් එක, ඔයාගේ හાર્ට් සෙට් එක අවුල් ජාලාවක් නම් මොකක්ද මැජිකල් ස්ටේට්මන්ට් එක? ප්‍රකාශයට පත් නොකරපු හැඟීම් කවදාකවත් මැරෙන්නේ නැහැ. ඒවා පණ පිටින් වැළලිලා තියෙන්නේ. ඒවා සැරින් සැරේ රිදුම් දෙනවා, සැරින් සැරේ මතුවෙවි. අංක 2. ඔයාගේ හෙල්ත් සෙට් එක, ඔයාගේ සෞඛ්‍ය, ඔයාගේ ෆිසිකල් ෆිට්නස් එක. ඔයාට ලෝකේ වෙනස් කරන්න බෑ ලෙඩ ඇඳ ඉඳගෙන. ඒ නිසා ඒකත් වැදගත්. අංක 3. ඔයාගේ සෝල් සෙට් එක, ඔයාගේ අධ්‍යාත්මය. සාමාන්‍යයෙන් අපි ජීවිතයේ එදිනෙදා දේවල් කරනකොට මේ වටේ තියෙන හැම දෙයක්ම අපිව අරගෙන යන්නේ මෙටීරියලිස්ටික් දේවල් වලට, බාහිර පරිසරයේ තියෙන භෞතික දේවල් වලට. ඒව පස්සෙන් තමයි අපි ගොඩක් වෙලාවට යන්නේ. හැබැයි 5am club එකේ ඉන්න මිනිස්සු, world class morning routine එකක් තියෙන මිනිස්සු වෙලාවක් දෙනවා ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ ඉන්න ඒ මිනිස්සයත් එක්ක පොඩි කෙමිස්ට්‍රි එකක් හදාගන්න. හතරවෙනි එක තමයි මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි, හරි, දැන් මේ අභ්‍යන්තර රාජධානි හතර මම දන්නවා. දැන් මට ඒක තේරෙනවා. එතකොට world class morning routine එකක් තියෙන මිනිස්සු, 5am club එකට ඉන්න මිනිස්සු, උදේ පහට නැගිටින මිනිස්සු කොහොමද මේ රාජධානි හතරම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ? ඒක සැටිස්ෆයි කරන්නේ කොහොමද? ඒක ඊළඟ ලෙසන් එකෙන් ඔයා දැනගන්නවා. ඊළඟ එක තමයි 2020-20 formula එක. දැන් ඔයා උදේ පහට නැගිටිනවා, 5am club එකට join වෙලා ඉන්නේ, world class morning routine හදාගන්න දැන් ඔයාට ඕනේ. හැබැයි උදේ පහට නැගිටලා ඔයා social media use කරනවා. වැඩක් නැහැනේ ඒකෙන් නැගිටලා. ඒ නිසා මේ පොත නගන තර්කයක් තමයි, මේ පොත අපිට දෙන උපදෙස තමයි, ඔයා 5am club එකට join වෙනකොට, උදේ පහට නැගිනකොට ඔයාගේ පළවෙනි පැය කොටස් 3කට කඩන්න. පළවෙනි විනාඩි 20 move කරන විනාඩි 20, දෙවෙනි විනාඩි 20 ඔයාව reflect කරන විනාඩි 20, තුන්වෙනි විනාඩි 20 ඔයාව grow කරන විනාඩි 20. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? පළවෙනි විනාඩි 20 තමයි ඔයාව move කරන විනාඩි 20. move කරන. එතකොට world class morning routine එකක් තියෙන මිනිස්සු, 5am club එකේ ඉන්න මිනිස්සු මේ පළවෙනි විනාඩි 20 exercise කරන්න, ව්‍යායාම කරන්න, තමලා gym එකට යන්න, මේ වගේ දේවල් වල තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඔයාට දාඩිය දානවා. දාඩිය දානවා කියන්නේ
වගේ කොලෙස්ටරෝල් ඇති වෙන එක බය ඇති වෙන එක මේ හෝමෝන ඔක්කොම අවම කරන දෙවන විනාඩි 20 තමයි ඔයාව රිෆ්ලෙක්ට් කරන විනාඩි 20 දවසේ වැඩ පටන් ගන්න කලින් ඩිස්ට්‍රැක්ෂන් එන්න කලින් බාධා එන්න කලින් එක එක ඩේලි රුටින්ස් වලට ඔයා බහින්න කලින් වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තිබ්බ මිනිස්සු විනාඩි 20ක් ගත කරා ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ අරමුණු ගැන හිතන්න ඒගොල්ලන්ගේ ගෝල්ස් ගැන හිතන්න ඒගොල්ලන්ගේ විෂන් එක ගැන හිතන්න ඒගොල්ලන්ට දැන් තියෙන දේවල් මොනවාද ඒගොල්ලන්ට අනාගත යන්න ඕනේ කොතනද නිෂ්කලංකව මේව ගැන හිතන්න මේව ගැන දකින්න ඒක ඉමේජින් කරන්න මේකටත් වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තිබ්බ මිනිස්සු විනාඩි 20ක් වැය කරා ඊළඟ විනාඩි 20 තමයි ඔයාව ග්‍රෝ කරන විනාඩි 20 ලර්නින්ග් ස්ටඩියින් රීඩින් වොචින් අ වීඩියෝ බයෝග්‍රැෆි එකක් බලන එක ඩොකියුමන්ටරි එකක් බලන එක ඔඩියෝ බුක් එකක් අහන එක ආටිකල් එකක් කියවන එක නිවුස් පේපර් එක කියවන එක මේ මොනා හරි දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ නොලෙජ් එක වැඩි කරලා ඔයා ඉන්න තැනේ ඉඳන් ග්‍රෝ කරන දෙයක් වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තිබ්බ මිනිස්සු කරා ඔයා අපේ කේස් ස්ටඩිස් උත් බලලා තියෙනවා නම් අතිසාර්ථක මිනිස්සුත් මේ ලර්නින් කියන ප්‍රොසෙස් එකට මාර විදියට කැප කරා ඊළඟ ලෙසන් එක තමයි ඩීප් ස්ලීප් ගැඹුරු නිින්ද 5am ක්ලබ් එකේ ඉන්න මිනිස්සු දවසේ පළවෙනි පැය තියෙනවනේ ඒකේ වැදගත්කම දන්නවා වගේම ඒගොල්ලෝ දන්න තව දෙයක් තමයි ඔයා නිින්දට යන්න කලින් ගත කරන ඒ අවසාන පැය තියෙනවනේ ඒකේ වැදගත්කමත් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කියන දෙයක් තමයි මේකත් ඔයාගේ පර්ෆෝමන්ස් ලෙවල් එකට මාර විදියට බලපානවා කොහොමද මේ පොත කියන දෙයක් තමයි අද මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ලේසියෙන් නිින්ද යන්නේ නැහැ මේක අනාගතේ තව වැඩි වෙනවා ඔයාගේ දියුණුව සිද්ධ වෙන්න ඔයාගේ පර්ෆෝමන්ස් ඇක්ටිවිටි කරන වෙලාවේ විතරක් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ ඔයාගේ රිකවරි ටයිම් එකෙත් ඔයාගේ පර්ෆෝමන්ස් එක වැඩි වෙ කරන්න ඔයාගේ දියුණුව වැඩි කරන්න එක බලපානවා ගැඹුරු නිින්ද ඩීප් ස්ලීප් කියන ඒ පීරියඩ් එක දිනවනේ ඒක තමයි ඔයාගේ රිකවරි ටයිම් එක මේ පොත කියනවා ඔයාගේ අවසාන පැය පුළුවන් නම් ඔයාගේ ලව්ඩ් වන්ස් එක කාලය ගත කරන්න මෙඩිටේට් කරන්න කියවන්න ඒත් කරන්න හොඳම නැති දේ තමයි ටෙක් ඩිවයිස් ඉස්සරහා ඔයාගේ කාලය ගත කරන එක හැබැයි ඇත්තම කතාව තමයි ඔක හොඳ නෑ කියලා අපි දන්නවා බත් හොඳ නෑ කියලා දැනගත්තත් අපි ඒකම තමයි කරන්නේ රයිට් මේ 5am ක්ලබ් කියන වොච් බුක් වීඩියෝ එකේ මෙච්චරක් දුරට අපි කතා කරපු දේවල් අපි පොඩි සාරාංශයකින් බලමු පළවෙනි එක තමයි ඔයාගේ මොලේ state of flow in your thinking. ඒ කියන්නේ මේ 5am club එකේ ඉන්න මිනිස්සු උදේ පහට නැගිටින මිනිස්සු කියන දෙයක් තමයි ඒ වෙලාව distraction free time එකක්. බාධා වලින් තොර වෙච්ච කාලයක්. ඒ වෙලාවේදී ඔයාගේ තර්කානුකූල කොටස తాවකාලිකව shut down වෙන නිසා ඔයාට අවධානය දෙන්න focus කරන්න හිතන්න මේ දේවල් ඉතාමත් effortlessly effort එකක් දෙන්නත් ඔයාට කරන්න පුළුවන්. මේ time එකේ valuable දෙයකට use කරන්න හොඳම වෙලාව ඊළඟ එක තමයි world class morning routine එකක් තියෙන මිනිස්සු 5am club එකේ ඉන්න මිනිස්සු ඒ වෙලාව efficient විදිහට ගත කරන දේවල් හතරකට අවධානය දෙනවා improve කරන්න පළවෙනි එක තමයි ස්වභාවික talent එකක් තියෙන කෙනෙක්ට වඩා සාමාන්‍ය talent එකක් තියෙන කෙනෙක් ඒක improve කරන්න ඒ වෙලාව පාවිච්චි කරනවා ඊළඟ එක තමයි බාධා වලින් නිදහස් වෙන්න හොඳම විදිහ තමයි හැමදේම කරන්න නැතුව දේවල් කිහිපයක් projects කිහිපයකට ලේසර් ફોකස් එකක් දෙන එක. අන්න ඒ ලේසර් ફોකස් එක දෙන්න හොඳම වෙලාව විදියට මේ මෝර්නින් රුටින් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඊළඟ එක තමයි ඔයා හැමදාම කරන පොඩි පොඩි දේවල් ඔයා ඉඳලා හිටලා කරන ලොකු දේවල් වලට වඩා බලපෑමක් ඇති කරනවා. අන්න ඒ හැමදාම කරන පොඩි පොඩි දේවල් කරන්න හොඳම වෙලාව විදියට මේ වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. හතරවෙනි එක තමයි මාස්ටර් කෙනෙක් වෙන්න ඕනේ නම් අපි දවසකට ඒ දේ පැය 2.75ක් අවුරුදු 10කට කරන්න ඕනේ. අන්නේ පැය 2.75 සැලකිය යුතු කොටසක් මේ වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකට යටකරන මේගොල්ලෝ පාවිච්චි කරනවා. ඊළඟ ලෙසන් එක තමයි මිනිසෙක් විදියට අපේ අභ්‍යන්තරයේ රාජධානි හතරක් තියෙනවා. පළවෙනි එක තමයි heart set එක. ඒ කියන්නේ ඔයාගේ emotional life එක. දෙවෙනි එක health set එක. ඔයාගේ physical life එක. ඔයාගේ සෞඛ්‍ය. තුන්වෙනි එක තමයි ඔයාගේ soul set එක. ඔයාගේ spiritual life එක. හතරවෙනි එක තමයි මයින්ඩ් සෙට් එක. මේ අභ්‍යන්තර රාජධානි හතරටම ફોකස් එකක් දෙන්න තමයි වර්ල්ඩ් ක්ලාස් මෝර්නින් රුටින් එකක් තියෙන මිනිස්සු තමන්ගේ කාලය පාවිච්චි කරන්නේ. ඊළඟ එක තමයි කොහොමද මේ කාලය පාවිච්චි කරන්නේ? 20-20-20 ෆෝමියුලා එක. පළවෙනි විනාඩි 20 මූව් කරන විනාඩි 20, ඔයාගේ එක්සර්සයිස් කරන විනාඩි 20. ඊළඟ විනාඩි 20 ඔයාව රිෆ්ලෙක්ට් කරන විනාඩි 20, ඔයාගේ ගෝල්ස්, ඔයාගේ ෆියුචර්, ඔයාගේ ඉමේජිනේෂන්, ඔයාගේ විෂන් එක මේවා ගැන හිතන සහයව දකින්න වෙලාව. ඊළඟ විනාඩි 20 ඔයාව ග්‍රෝ කරන විනාඩි 20 ඔයාගේ ලර්නින්ග් ටයිම් එක
ඊළඟ ලෙසන් එක තමයි the deep sleep ගැඹුරු නිින්දේ බලය. දැන් world class morning routine එකක් තියෙන මිනිස්සු දවස පටන් ගන්න පළවෙනි පැයට වැදගත්කමක් දෙනා වගේම දවස ඉවර කරන අවසාන පැයටත් වැදගත්කමක් දීලා තිනවා. ඒගොල්ල කියන්නේ deep sleep mood එකේ ඉන්න එක තමයි ඔයාගේ recovery time එක. ඔයාගේ දියුණුවට ඒකත් බලපානවා. එතන මේ පොත කියන්නේ ඔයා හොඳ recovery time එකක් ලබා ගන්න නම් deep sleep mood එකට යන්න අවශ්‍ය නම් අවසාන පැය ඔයාගේ loved ones එක කාලය ගත කරන්න. පුළුවන් නම් meditate කරන්න. පුළුවන් නම් මොන දයක් කියවන්න. හැබැයි avoid කරන්න කියන වැදගත් දෙයක් තමයි tech devices වලින් එන light එක. Right. 5 AM club කියන world class morning routine එකක් තියෙන සාර්ථක මිනිස්සු කොහොමද ඒගොල්ලන්ගේ morning routine එක ගත කරපු විදිය සම්බන්ධ තියෙන පොත. සිංහලෙන් ඕනම කෙනෙක්ට තේරෙන විදිහට ඔය මේ දැනුම දැන් ඔයාලට ලැබිලා ඉවරයි. වැදගත්කමක් වටිනාකමක් දැනනවා කියලා හිතනවා නම් පුළුවන් හැමෝටම මේක ෂෙයා කරන්න. හැමෝටම මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා මේ දැනුම සමාජගත කරන්න පොඩි සපෝට් එකක් දෙන්න. ඊළඟ watch book videos වලට options දෙකක් ලබා දෙන්න. පළවෙනි එක තමයි the power of habit. ඔයාගේ personal සහ professional life එකේ ගොඩ යන්න සාර්ථක වෙන්න පුරුදු කියන දේ කොච්චර විදිහට බලපානවද. දෙවෙනි එක තමයි FU money financial management සම්බන්ධයෙන් ලියලා තියෙන පොතක්. comment number 1 number 2 කැමති comment කරන්න. මේ දාන හැම watch book video එකක්ම ඔබට බලන්න පුළුවන් වෙන්නේ simple books අපේ channel එක subscribe කරලා ඉතරයි. subscribe කරනවට අමතරව bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ගිනු පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා shopbook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි ඇප් එක ෆෝන් එකෙන් ඇක්සස් විය හැකි ඉංග්‍රීසි, තමිල්, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු ඇප් එක කස්ටමර්ස් ලව ඇප් එකට ඇඩ් කරලා ඔටෝමේටඩ් පේමන්ට් රිමයින්ඩර්ස් යවන්න ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල ට්‍රැක් කරන්න ගනුදෙනු සියල්ල තත්පර ගණකින් කළමනාකරණය කරගන්න සප්ලයර් රිපෝට්ස් ශනිකව යවන්න ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්නා